දිනෙදී මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 373 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතරින් 7 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳ සිටි අයවලුන් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ දිනෙත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 271ක්. ඒත් සමග මිනුවන්කොඩ බ්‍රැන්ඩික් සහ පෑලියකොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 12226ක් ලෙසයි. ඉන් පුත්කලින් 3106 දෙනෙකු මිනුවන්කොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් වන අතර පුත්කලින් 9120ක් අයත් වන්නේ පෑලියකොඩ මත්ස්‍ය වෙළඳසල ආශ්‍රිත පොකුරටයි. අද උදැසන වෙන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 48ක්. ගත වූ පැය 24 තුල පුත්කලින් 2 දෙනෙකු කොවිඩ් ආසාදිනය වීම හේතුවෙන් මිය ගියා. ඒ දින වාර්තා වූ ආසාදිතයින් සමගින් මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 15723ක් ලෙසයි. ඉන් පුත්කලින් 10653 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 5022 දෙනෙකු තවදුරටත් වෛරස් ආසාදිනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙනවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවීම 12 දිනක කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව බන්ධනාගාර ආශ්‍රයෙන් මෙවන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 172ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. කාතන්කුඩි නගර සභා බල ප්‍රදේශයේ නිරෝධායනයට ලක්වමින් සිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන නිලධාරීන් 106 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු මඩකලපුව කාතන්කුඩි හිස්බුල්ලා ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. කරන්තනිය ඌරගස්මන් හන්දිය ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයින් 10ක් වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ ජීවත් වන පුත්කලින් 10 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු ඌරගස්මන් හන්දිය යටගල ක්‍රීඩාංගණයේදී ඒ පසුරේ සිදු කළ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ජපානයේ රැඳ සිටි ශ්‍රී ලංකිකයින් 16 දෙනෙකු අදාළියම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. ගුවන්තොටුපළේදී සිදු කළ PCR පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව අදාළ ගුවන් මගින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. හෙට දිනට යෙදී තිබෙන දීපවාලී උත්සවය පවතින වසංගත තත්ත්වය සැලකිල්ලටගෙන තම නිවසටම වී සමරන ලෙසට වසංගත රෝග විද්‍යායකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරදීන මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ වන විට බස්නාහිර පළාතෙන් ඔබට රෝගීන් වාර්තා වීම තාමත්ම අවම ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඉදිරියේදී තවදුරටත් අපි සිදු කරන PCR පරීක්ෂණ වලින් ඒ වගේම කොළඹ මහනගර සභා සීමාව තුළ පනවා ඇති තෝරාගත්තු ප්‍රදේශ හුදකලා කිරීම තුළින් මේ රෝගය මනාව පාලනය කිරීමට හැකි වේ අපි විශ්වාස කරනවා. හෙට දිනේදී දීපවාලී උත්සවය පැවැත්වෙනවා. මේ අවස්ථාවේදී අපි දන්නවා අපේ රට තුළ තියෙන පත්තත්වයත් සමග සමහර දේවල් අපිට සීමා කරන්න සිද්ධ වෙනවා. ඒ නිතාමත්ම වැදගත්ම දේ තමයි සමීප වීම තමයි අවම කරන්න ඕන එකිනෙකා අපි මහජන හමු ඒකරාශී වීම මේ අවස්ථාවේදී අපිට අනුමත කරන්න බෑ. ඒ නිසා සියලුම දෙනාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා හිටිනවා. මීට කලින් අපි සිංහල සහ දෙමළ අලුත් සමරුව වගේම මේ අවස්ථාවේදී අපි අපේ නිවසටම වෙලා ඉඳගෙන කිසිම විදියක ආගමික වතාවත් වලට ඒකරාශී නොවි මේ දීපවාලි උත්සවයේ මේ අවස්ථාවේදී සමරමු කියලා රටේ මෙහෙවරක් විදියට සලකලා ඒකට උත්තර සියලුම දෙනාම සහයෝගය දක්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී බන්ධනාගාර තුල කොවිඩ් 19 රෝගය පැතිරීමේ යම් කිසි විදියක අවදානමක් ප්‍රවණතාවයක් අපි නිරීක්ෂණය කළා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ වගේ ස්ථානවල විශාල පිරිසක් ඉතාමත්ම සීමිත ඉඩ ප්‍රමාණයක වාසය කරනකොට මේ රෝගය ඉතාමත්ම සීග්‍රෙන් පැතිරෙන්න පුළුවන්. ප්‍රධානම ක්‍රමවේදය තමයි වහාම ඒ රෝගීන් හඳුනාගෙන ඒ රෝගීන්ව වෙනම ස්ථානයකට නැත්නම් රෝහල්ගත කිරීම හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යැවීම. සිරකඳවුරුවල සිටින පුද්ගලයන් ගත්තාම විශේෂයෙන්ම ආරක්ෂාවක් සැපිය යුතු ස්ථානයක්. ඒ නිසා ඔවුන්ට විශේෂම ස්ථාන මේ රෝගීන් සඳහා හඳුනාගත් ස්ථානවල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ අවස්ථාවේදී පිහිටවල ඒ තැන්වල ඔවුන්ව පිටත් කර හැර තියෙනවා. බන්ධනාගාර තුලත් සිරකරුවන් නිතර නිතර මිශ්‍ර වීම වැළැක්වීම ඒ වගේම උසාවි වලට සමහරලාට යන්න සිද්ධ වෙනවා. ඒවා අවම කිරීම
සහ අවශ්‍ය විදියට දුරස්ථ ක්‍රමවේද මගින් උන්න උසාවිය හමුවට පැමිණවීම වගේ දේවල් මේ අවස්ථාවේදී සිදු කර දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.